එළවෙන පස්වෙනිදායින් ආරම්භ වූ ලෝකුසලන තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම් 10ට ලැබෙන පුහුණු තරඟ සියල්ලම ඊයේ දිනේදී නිමාවට පත් වුණා. ඒ අනුව මේ විදිහට ලැබුණු පුහුණු තරඟ වලින් තරඟ 4ක්ම වර්ෂාව නිසා අතහැර දැමීමට තමයි සිදු වුණේ. ඊයේ දිනේද පුහුණු තරඟ 3ක් පැවතුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අෆ්ගනිස්තානයත් සත්කාරක ඉන්දිය කණ්ඩායම සහ නෙදර්ලන්ත අතර තරඟය වගේම පකිස්තානු කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව කියන කණ්ඩායම් අතර තමයි මේ විදිහට ඊයේ දිනේදී පුහුණු තරඟ 3 පැවතුණේ. ඒදී ඔස්ට්‍රේලියා පකිස්තාන තරඟයේදී පළමු පන්දුර පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 351ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව මෙම් පුහුණු තරඟ ජය ගැනීමේ බලාපොරොත්තු වෙන පකිස්තානු කණ්ඩායම ලකුණු 352ක ඉලක්කයක් හඹා ගියත් ඔවුන්ට ඒ ඉටු කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව පකිස්තානු කණ්ඩායමේ සීලමු ක්‍රීඩකයන් පන්දුවර 47යි පන්දු 4කදී ලකුණු 337ක් පුර දවා ගන්නට ඔස්ට්‍රේලියානු පන්දුවනට හැකියාව ලැබුණා. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම් පුහුණු තරඟයෙන් ලකුණු 14ක ජයක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව ඊයේ දින දිසත්කාරක ඉන්දිය කණ්ඩායම සහ නෙදර්ලන්ත අතර තරඟයට සිදු වුණේ කනගාටුතැවක සිදුවීමක්. ඒ තමයි මෙම තරඟයේ කිසිදු පන්දුවක් නොයවාම වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවීම. ඊටත් අමතරව සත්කාරක ඉන්දිය කණ්ඩායම මීට පෙර ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ පළමු පුහුණු තරඟයටත් උනේ ඒදීම තමයි. ඒ එංගලන්තයේ එරෙහිව තිබූ තරඟයත් වර්ෂාව නිසා සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු වුණා. ඊටත් අමතරව මෙම තරඟයේ ක්‍රීඩා කිරීමට නියමිත සිටි නෙදර්ලන්ත කණ්ඩායමට සිදු වුණේ ඒදීම තමයි. ඔවුන් ක්‍රීඩා කිරීමට සිටි පුහුණු තරඟ දෙකත් වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වුණා. ඒ නිසාම ඉන්දිය කණ්ඩායමට වගේම නෙදර්ලන්ත කණ්ඩායමට ගෙනාවේ පුහුණු තරඟවලදී කිව නොහැකි පාඩුවක්. කොහොම නමුත් මෙවර ලෝකුසලන තරඟාවලිය තුළදී බොහෝ තරඟ වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වන බව නම් කනගාටු වෙන්නේ උනත් කියන්න ඕන කාරණයක් බවට පත් වී තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවන පුහුණු තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. කොහොම නමුත් මෙම තරඟයට දසුන් ශානකට, මතිස්ස පතිරණට හා කුසදැනි පෙරේරාට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ ඔවුන්ට ඇති වී තිබෙන සුළු ආබාධ තත්ත්වයන් නිසායි. මෙම තරඟය තුළදී මුලින්ම පන්දුර පහට දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 46 පන්දු 2කදී ලකුණු 294ක් තුළ සීලම ක්‍රීඩකයන් දැවී ගියා. විටක ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 30ක් අවසානයේදී කඩුලු 2කට ලකුණු 240ක් ලබාගෙන තිබුණා. ඉන් අනතුරුව පන්දුවර 16 පන්දු 2ක් තුළදී ලකුණු 54කට කඩුලු 7ක් බිඳ වැටීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට ලක් කරනු කාරණා බවට තමයි විචාරකයන්ද කියා සිටියේ. කොහොම නමුත් ඊයේ දිනේද ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ අසාර්ථක වීම ලොකුවටම දැනුණු කාරණයක් බවට තමයි අපට පෙනී ගියේ. කොහොම නමුත් කුසල් මෙන්ඩිස් මෙම තරඟයේදී නායකත්වය දරමින් පන්දු 87කින් වේගවත් ලකුණු 158ක් ලබා නොගත්තා නම් ශ්‍රී ලංකා කණ්ඩායම මීටත් වඩා අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ දැවියන්නට වැඩි ඉඩකඩක් තිබුණා. කොහොම නමුත් කුසල් මෙන්ඩිස්ගේ මෙම නොදැවුණු ලකුණු 158ට 6x9ක් වගේම 4x19ක්ද ඔහුට එල්ල කිරීමට හැකියාව ලැබුණා. කොහොම නමුත් මෙම තරඟයේ ජය ගැනීමට ලකුණු 295 ඉලක්කයක් තමයි අෆ්ගනිස්තානු කණ්ඩායමට හිමි වුණේ. ඒ අනුව අෆ්ගනිස්තානු කණ්ඩායම පන්දුවර 20යි පන්දු 5කදී ලකුණු 118ක් ලබාගෙන තිබෙන මොහොතේදී ඇදහැළුණු වර්ෂාව නිසා තරඟයේ මදකඩ නතර කිරීමට සිදු වුණා. ඉන් අනතුරුව තරඟයේ ආරම්භ වුණේ පන්දුවර 42කට මෙම තරඟයේ සීමා කරමුනි. එදී ඔවුන්ට ලැබුණු ජයග්‍රහ ඉලක්කය වුණේ ලකුණු 257ක් ලබා ගැනීම පමණයි. ඒ අනුව එම ලකුණු සංඛ්‍යාව පන්දුවර 38 එක් පන්දුවක් තුළ ලකුණු 261ක් ලෙස ලබා ගනිමින් කඩුලු 6ක ජයක් මෙම පුහුණු තරඟයේදී ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. ඒදී අෆ්ගනිස්තානු කණ්ඩායමේ ජයග්‍රහය නිමවම බවට පත් වූ ගුරුබාස් ලකුණු 119ක් ලබාගෙන වටිනා සතකයක් වගේ මරහම සහද ලකුණු 93ක් ලබා තිබෙන මොහොතේදී ඔවුන්ගේ ඉනිම් දෙකම අත්හිටුවමින් තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකුට ක්‍රීඩා කරන අවස්ථාව සලසා දුන්නා. කොහොම නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රශ්න රාශියක් ඉතිරි කරමින් දෙවන පුහුණු තරඟයෙන්ද අමෙහි පරාජයක් විඳ ගන්නට තමයි සිදු වුණේ. ඉතින් මේ සියල්ලටම අමතරව අද දිනේ නැවත ශ්‍රී ලංකා කණ්ඩායම අෆ්ගනිස්තානට එරෙහිව ක්‍රීඩා කිරීම නියමිතයි. ඒ තමයි මෙවර චීනයේ පැවැත්වෙන ඒසියන් ගේම් තරඟාවලියට අයත් T20 තරඟාවලියක් වෙනුවෙන්. ඒදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වගේම අෆ්ගනිස්තාන ඒ කණ්ඩායම අතර පැවැත්වෙන ක්වාර්ටර් ෆයිනල් තරඟයේ අද පෙරවරු 6 ඇතුළත ආරම්භ වීම නියමිතයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේ තරඟයෙන් නෝ ශ්‍රී ලංකා යෝන් කණ්ඩායමට අෆ්ගනිස්තානු කණ්ඩායම පරාජිතපත් කරමින් මෙවර ඒසියන් ගේම් තරඟාවලියේ සෙමිෆයිනල් තරඟයට පිවිසෙන්නට හැකියාව ලැබෙවි කියලා.